ආදර්ශන ප්‍රතිපත්තියෙන් පිළිබඳව අද අපි ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට 225 න් එක් අයෙකුට මෙතෙන්ට ආරාධනා කළා. අපි ආරාධනය පිළිගන්න පැමිණියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ වගේම ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති කපිල නුවන් අතුකෝරළ මන්ත්‍රීතුමා. ආයුබෝවන්. ආයුබෝවන් ප්‍රසන්න. මන්ත්‍රීතුමනි, දැන් අපි මුලින්ම දැන් ඔබ අලුත් මුහුණක් මේ 225 අතරට ඔබගේ දේශපාලන ආගමනය සම්බන්ධයෙන් මං හිතන්නේ බොහෝ දෙනා බලාගෙන ඉන්නවා. මොකද ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට තේරීපත් වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔබ, ඒත් එක්කම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය නියෝජනය කරපු පතාක යෝධයින්ට අභියෝගයක් වෙච්ච අපේක්ෂකයා බවට පත් වුනේත් ඔබ. කතා කරමු ඔබගේ දේශපාලන ආගමනයත් එක්ක. අතනම ප්‍රසන්න, මේ මම දේශපාලනට අවතීර්ණ වෙන්නේ මේ 2011 තමයි. මම ඉස්සෙල්ලාම මේ මැතිවරණයකට මුණ දෙන්නේ 2011 පළාත් පාලන මැතිවරණයට මම සම්බන්ධ වෙන්නේ. මේ ඒ වෙනකොට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අපේ දේශපාලන නායක එම් කේ ලීස් ගුණවර්ධන මහත්තයා, හිටපු බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ වගේම අවසාන කාලේ වෙනකොට මෛත්‍රීපාල සිසිල් මහත්තයාත් එක්ක ඉදම් අමාත්‍යවරයා විදිහට කැබිනට් අමාත්‍යවරයා විදිහට කටයුතු කරා. ඉතින් එතුමත් එක්ක ඉඳලා ඒත් එක තමයි මේ ඒ දේශපාලන නායකත්වයන් ගොඩනගාගෙන 2011 පළාත් පාලන මැතිවරණයට මම මුණ දෙන්නේ. 2011 පළාත් පාලන මැතිවරණයට මුණ දෙනවා. එතනින් වැඩිමනාප ගන්නවා. වැඩිමනාප ගත්තට පස්සේ ඒ වෙලාවේ අපේ පක්ෂයේ නීතියක් තිබුණා වැඩිමනාප ගන්න කෙනාට සභාපතිත්ව හිමි වතුයි කියලා. කන්තලේ ප්‍රදේශයේ සභාපතිවරයා බවට පත් වෙනවා. කන්තලේ ප්‍රදේශයේ සභාපතිවරයා බවට පත් වෙලා මම වසර 3කුත් මාස 10ක කාලයක් මම ඒ තුල රැඳිලා ඉන්නවා. ඊට පස්සේ 2015 මහමැතිවරණයට මම තරඟ කරනවා. තරඟ කරලා ඇත්තම එතන ඒ වෙලාව ඒ අවස්ථාවේ මම ඒ මැතිවරණයෙන් පරදිනවා. ඊට පස්සේ තමයි මේ 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයට මම ඉදිරිපත් වෙන්නේ. දැන් ඔබ මන්ත්‍රීවරයෙක් විදිහට නියෝජනය කරන දිස්ත්‍රික්කය පිළිබඳව කතා බහ කළොත් මේ දිස්ත්‍රික්කය එක්කතකින් අපේ රටේ බොහොම මේ ආර්ථිකයට වැඩි දායකත්වයක් දරන ශ්‍රේෂ්ඨ ගණනාවක් නියෝජනය කරනවා. එක පැත්තකින් ධීවර ප්‍රජාව ඉන්නවා, අනිත් පැත්තෙන් ගොවි ප්‍රජාව ඉන්නවා. ඒත් එක්කම අනිකුත් කටයුතු කර්මාන්ත සහ මේ කටයුතු පිළිබඳවත් යම් යම් ප්‍රමාණයක දායකත්වයක් තියෙනවා. ඔබගේ දිස්ත්‍රික්කයේ වරායක් තිබෙනවා, ලෝකයේ හොඳම ස්වාභාවික වරාය. දැන් සැලසුම් සකස් කිරීමේදී මැතිවරණයට කලින් අපේක්ෂකයෙකු විදිහට ඔබගේ ඉලක්කය බවට පත්ුනේ කොයි ශ්‍රේෂ්ඨයක්ද? ඇත්තටම ප්‍රසන්න, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කිව්වහම ඔබතුමා කිව්වා වගේ දැන් ප්‍රධානම ජීවනෝපාය මාර්ගය වෙන්නේ මිනිස්සුන්ගේ ගොවිතැන. ඒකට ගොවිතැනත් එක්ක මේ බොහොමයක් පිරිස් දිස්ත්‍රික්කයේ තුල තියෙන සම්පත් එක්ක ජීවනෝපාය සකස් කරගත්ත තැන් තියෙනවා. ඒත් එක්කම ස්වාභාවික සම්පත් හරහා තමන්ගේ ජීවනෝපාය ගොඩනගාගත්ත තැනුත් තියෙනවා. එතකොට ඒ ටික ගත්තාම අපි මේ විශේෂයෙන්ම මැතිවරණයට කලින් අපි කණ්ඩායමක් විදියට එකට එකතුනා. කාලාන්තරයක් තිස්සේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නොවිසඳුණු ප්‍රශ්න ගොඩක් බොහොමයක් තිබුණා. මේ මම දැක්කා සිංහල, දමිළ, මුස්ලිම් මේ ජනවර්ග තුනම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉන්නවා. මේ විශේෂයෙන්ම මේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් ආණ්ඩු පක්ෂයේ ඉන්න නායකයා මොන ජාතියට අයිති වුණත්, සිංහල වුණත්, දමිළ වුණත්, මුස්ලිම් වුණත්, මේ ජනවර්ග තුනම ගැන කල්පනා කළ හැකි, වැඩ කළ හැකි, මේ ජනවර්ග තුනත් එක්කම වැඩ කළ හැකි නායකයෙක් වෙනුනේ ආණ්ඩු පක්ෂින නායකයා. මම එහෙම දකිනවා. මොකද ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තමයි මේ අවසාන පාරට මේ යුද්ධය පටන් ගන්න කටයුතු කාරණා යෙදෙන්නේ. මේ එතකොට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් මේ නැවතත් මම දකිනවා ජාතිවාදී අරගලයක්, ජාතිවාදී ප්‍රශ්නයක් ඇති නොවිය යුතුයි. ඒකින්ද මේ ජනවර්ග තුනම ගැන කල්පනා කරන්න ඕනේ. එතකොට මේ මැතිවරණය පටන් ගන්නකොටම අපි මේ සිංහල, දමිළ, මුස්ලිම් මේ ජනවර්ග තුනම මේ ජීවත් වෙන ප්‍රදේශ වෙන වෙනම අරගෙන අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හැදුවා. විශේෂයෙන්ම පදිවි ශ්‍රීපුර ගත්තාම, මොරවැව, ගෝමරන් කඩවල ගත්තාම, ඒත් එක්කම නිලාවෙලි, කුච්චවේලි, එරක්කණ්ඩි වගේ පළාත්, ත්‍රිකුණාමලේ, එතකොට තඹලගමු, කන්තලේ, එතකොට සේරුවාවිල, ඉච්චලම් පොතු වෙරුගල්, කින්නියා මූතු, මේ වගේ මේ ගම්මාන ටික අපි වෙන වෙනම අරගෙන මේ ගම්මාන තුල අපිට මේ මිනිස්සුන්ගේ ජීවනෝපාය ගොඩනගන්න පුළුවන් මේ
මේ අපිට කියන්නේ ආණ්ඩුවක් විදිහට මැදිහත් විය හැකි තැන් ටික මොනවද කියලා අපි ඉස්සෙල්ලාම හොයලා බලලා තමයි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හැදුවේ. මොකද මේ තිරිකුණාමල දිස්ත්‍රික්කේ ගත්තාම ඇත්තරම පෞද්ගලික ආයතනවල තියෙන රැකියා ප්‍රමාණය ඉතාමත් අඩුයි. ඒ වගේම තමයි මේ කාලයක් තිස්සේ එල්ටිටි ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට නතු වීම හේතුවෙන් මේ බොහොමයක් අයගේ අධ්‍යාපන කටයුතු අඩාලලා තිබුණා. එතකොට කාලයක් තිස්සේ මේ ප්‍රදේශවල මේ රාජ්‍ය සේවයට සුදුසුකම් මේ ලැබපු අය ඉතාම අඩු ප්‍රමාණයක් තමයි හිටියේ. මේ සල්ලි තියෙන මේ දරුවෝ වෙනුන් යමක් කළ හැකි අම්මලා තාත්තලා දිස්ත්‍රික්කෙන් පිටට තමන්ගේ දරුවෝ ටික අරගෙන ගිහිල්ලා විශේෂයෙන්ම මහනුවර ප්‍රදේශයට කුරුණෑගලට අනුරාධපුරට පොළොන්නරුවට වගේ පළාත්වලට ගෙනල්ලා දරුවන්ට ඉගෙනුවා. ඒ අය මේ ඇවිල්ලා රැකියා කරන අවස්ථා තියෙනවා. නමුත් බොහොමයක් අයට මේ තමන්ගේ අධ්‍යාපන කටයුතු හරියාකාරව කරගන්න බැරි වුණා. එතකොට මේ මමත් මේ සාමාන්‍ය පෙළට එනකන් පාසල් 11කට ගියපු කෙනෙක්. එතකොට මේ ඒකින්දම ගොඩක් අවස්ථාවල ඉතුරුනේ කම්කරු රැකියාවන් ටික විතරයි රජ ආයතනවලත්. ඒකින්ද පෞද්ගලික ආයතනවලත් මේ රැකියා ප්‍රමාණය අඩු වුණා. අපි විශේෂයෙන්ම ඒකින්දම තිරිකුණාමල දිස්ත්‍රික්කේ තියෙන සම්පත් ටික පාවිච්චි කරලා කොහොමද මිනිස්සුන්ගේ මේ ජීවනෝපාය මාර්ගයන් ටික මේ තිරතැනින් ඔසවතබන්නේ කියන කාරණාව තමයි අපි කල්පනා කරේ. ඉතින් ඒ අවස්ථාව ගන්නකොට අපි ප්‍රතිපත්ති ප්‍රකාශන හදනකොට විශේෂයෙන්ම දැන් මේ පදවිසි ශ්‍රීපුර මොරවා ගෝමරන් කඩලා ගත්තාම විශේෂයෙන්ම මේව ගෝවි ජනපද. එතකොට මේ යාන්ෝයේ ව්‍යාපෘතියත් එක්ක මේ අපිට ඒ මිනිස්සුන්ට වතුරු ටික නිසියාකාරව ලැබෙන විදිහක් අපිට හදලා දෙන්න පුළුවන් නම් යාන්ව ව්‍යාපෘතියේ පුංචි අඩුපාඩු තියෙන තියෙනවා. එතකොට ඒ ටික සකස් කරලා මේ දැනට ඇත්තරම මේ පදිසිපුර මොරව ගොමරන් කරලා ගත්තාම කන්න දෙකම වගා කරන්න තියෙන ඉඩකඩ ඉතාමත්ම අඩුයි. බොහොමයක් අවුරුදු වල එක කන්නයක් විතරයි වගා කරන්න. එතකොට කන්න දෙකම වගා කරන්න පුළුවන් විදිහක් අපිට හදලා දෙන්න පුළුවන් නම් ඒ අම්මලා තාත්තලා ඒ ගොවි අම්මලා තාත්තලා ඒ තුලින් ලැබෙන ආර්ථිකයත් එක්ක තමන්ගේ දරුවන්ට හරියට මේ ඉගැන්වීම් කටයුතු කරලා එතනින් උඩට තමයි අපිට දැන් මේ ජන ජීවිතය ගන්න තියෙන්නේ. ඉතාම දුප්පත් මිනිස්සු කණ්ඩායමක් විසින් දිස්ත්‍රික්කයක් තිරිකුණාමලේ කියන්නේ. එතකොට මේ එතකොට තිරිකුණාමලේ ප්‍රදේශය ගත්තාම තිරිකුණාමලේ නිලාවෙලිය කුච්චවේලිය ඉරක්කණ්ඩි පුල්මුඩේට වගේ එනකන් මේ සංචාරක කර්මාන්තයත් එක්ක අපිට මේ මහා දැවැන්ත ව්‍යාපෘතියකට යන්න පුළුවන් අතරෝ. එතකොට මේ ඒ ප්‍රදේශවල ඉන්න මේ ව්‍යාපාරික කරන කණ්ඩායම් වල වගේම දැනට රැකියාවක් නොකරන වෙනත් ජීවනෝපාය මාර්ගයක් නැති අයට මේ සංචාරක කර්මාන්තය හරහා ඒ අයගේ මේ එදිනදා ජීවනෝපාය හදාගන්න විදිහක් අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ සටහන් කරලා තියෙනවා. ඒ කියන්නේ සංචාරකයෝ ටික මේ එන්න පටන් ගත්තාම තිරිකුණාමලයට ඍජු හෝ වක්‍රාකාර මේ විදිහට මේ කොහොමද මේ මිනිස්සුන්ගේ මේ ජීවනෝපායට මේක සම්බන්ධ කරන්නේ කියන කාරණාව අපි සටහන් කරලා තියෙනවා. ඒත් එක්කම විශේෂම ගන්න ඕනේ මහවැලි ගඟ මේ තිරිකුණාමලෙන් තමයි මුහුදට වැටෙන්නේ. එතකොට මේ සාමාන්‍යයෙන් කන්තලේ සමගිපුර සූරියපුර ඉඳලා තිරිකුණාමලයට මේ මහවැලි ගඟ මුහුදට වැටෙන තැනට ගඟ මේ මහ දැවැන්ත වැලි නිදියක් තියෙනවා. එතකොට මේ වැලි සම්පත මහ දැවැන්ත සම්පතක් කියලා තියෙනවා තිරිකුණාමල දිස්ත්‍රික්ක මිනිස්සුන්ගේ දැනට මේ තියෙන තත්ත්වයන් එක්ක මේ ජීවනෝපාය හදාගන්න. එතකොට ඒ වැලි ටික තිරිකුණාමලේ ජීවත් වෙන සිංහල හරි දමිල හරි මුස්ලිම් හරි මේ මිනිස්සුන්ගේ ජීවනෝපාය හදාගන්න මේ අපිට පාවිච්චි කරන්න පුළුවන් නම් මම හිතනවා මේ ඒක ලොකුම සම්පතක් වෙනවා. මම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාටත් මේ පසුගිය දවසක තිබුණු සංවර්ධන කමිටු සභාපතිවරු ගෙනල්ලා කරපු සාකච්ඡාවේදී මම මතක් කරා. එතකොට ගරු අග්‍රාමාත්‍යතුමාට මතක් කරා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තුමාට මම ඒ කාරණාව පැහැදිලි කරා. එතකොට ඒත් එක්කම මේ බැසිල් රාජපක්ෂ මහත්තුමාට මේ සටහන මම තියලා තියෙනවා. එතකොට මේ හැබැයි මේ ප්‍රශ්නකට තියෙන මේ වෙනකොටත් වැලි හොයාගෙන පිටස්තර දිස්ත්‍රික්ක වලින් මේ ව්‍යාපාරයක් විදිහට කරන්න වගේම දැනට මේක ජාවාරමක් බවට පත් වෙලා තියෙනවා. ඒතර මේක ජාවාරමක් බවට පත් නොවි ඇත්තටම මේ තිරිකුණාමල දිස්ත්‍රික්ක මිනිසුන්ගේ මේ දුප්පත්කම නැති කරන්න මේ වැලි සම්පත යොදා ගන්න පුළුවන් නම් මේ ඒ තුලින් මිනිස්සු බොහොමයකට මේ තමන්ගේ ජීවනෝපාය හදා ගන්න පුළුවන්. ඒත් එක්කම තිරිකුණාමල දිස්ත්‍රික්කේ දැන් විශේෂයෙන්ම දමිල පිරිසක් ජීවත් වෙන තැනක් මේ වෙරුගල් ඊචලම්පත්තු සාම්පූර් කියන්නේ. මම ඡන්ද කාලේ ඇත්තරම මේ ප්‍රසන්න යනකොට මේ සාම්පූර් ප්‍රදේශයේ මිනිස්සු මේ තිබුණේ දැවැන්ත දුක් කඳුනාවක්. මේ තුන් වෙලෙන් එක වෙලක් විතර කාලා ජීවත් වෙන මිනිස්සු කණ්ඩායමක්
මේ එතකොට තංගනගර කියලා තැනකට මම යනකොට එතන මිනිස්සු සියඹලට කාලා මේ තමයි අපි අද ජීවත් වෙන එක සියඹලට කාලා වතුර ටිකක් බීපම බඩ පිරෙනවා වගේ දැනෙනවලු. ඉතින් එහෙම මිනිස්සු කණ්ඩායමක් ඉන්න තැනක අපි ඒ අයටත් මේ ඒ අයගේ ජීවනෝපාය හදාගන්න පුළුවන් විදිහ සැලසුම් මේ බොහොමයක් අපි ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මම අතුලත් කරලා තිනවා. එතකොට මේ මම ඇත්තරම මේ රාජ්‍ය සභාවේ සභාපතිවරයා විදිහට ඉඳගෙනත් මම කන්තලේ ප්‍රදේශයට මට පුළුවන් මට්ටමේම වැඩ කරලා තිනවා. අවංකව මම ඒ කරන රාජකාරිය මම රට වෙනුවෙන් කල්පනා කරලා කරපු කෙනෙක්. මම හෙටත් මම ඇත්තරම මේ මම 2015 ජනවාරි 8 මහින්ද රාජපක්ෂ මේ මහත්තයා හිටපු ජනාධිපතිවරයා පරදිනකොට අපි අඛණ්ඩව අද වෙනකන් එතුමත් එක්ක නැවතුනේ මේ රටගෙන තිබුණු කැක්කුමත් එක්ක. ඔබගේ මට ඒ ප්‍රශ්නේ අහන්න අවශ්‍යයි. මොකද ඔබගේ නියෝජනය දැන් ඔබ කතාවේදී ආරම්භ කරේම යුද්ධේ පටන් ගන්නේ ඔබගේ දිස්ත්‍රික්කේ. එතකොට සම්පූර්ණ ඔබ සඳහන් කරපු තැන යුද්ධේ හැරවුම් ලක්ෂයක් වෙච්ච තැනක් සම්පූර්ණ කියන්නේ. ඔබගේ ප්‍රදේශයේ ඉන්න ජනතාව සිංහල, දමිළ, මුස්ලිම් මේ සංස්කෘතියෙන් දුරටම අයිති වෙන ජනතාව. මේ ජනතාව අවුවෙන්, වැස්සෙන්, දේශගුණෙන්, කාලගුණෙන්, වනසතුන්ගෙන්, අලින්ගෙන් මේ හැම කෙනෙම බැටකාපු ජනතාව. යුද්ධකින් අවුරුදු 30ක් බැටකාපු ජනතාව. මට කියන්න මන්ත්‍රීතුමා, ඉස්සෙල්ලාම මේගොල්ලන්ට මොකද්ද කරන්නේ? දැන් මම ඇත්තටම යුද්ධේ ආරම්භ වෙන්නේ ඔබට මතක ඇති මාවිල්ලාරු සොරව මේ LTT ත්‍රස්තවාදීන් විසින් වහලා මේ සේරුවාවිල ප්‍රදේශයේ හිටපු සිංහල ඒ වගේම දමිළ මුස්ලිම් මේ සීලු දිනාගේ මේ මේ කුඹුරු වලට යන වතුර ටික මේ වහලා දැම්මා මේ LTT සංවිධානය විසින්. ඒ වෙලාවේ රටේ ජනාධිපතිවරයා විදිහට මහින්ද රාජපක්ෂ මහත්තයා තීන්දුවක් ගන්නවා මේ මේ දැන් සාකච්ඡා කරන්න එන්නකෝ සාකච්ඡා කරන්න එන්නේ නැත්තම් මේක යුද්ධෙම අවසන් කරන්න ඕනේ කියන තීන්දුව එතෙන්දි ගන්නෙ. ඒතර මාවිල්ලාරු සොරව අත්පත් කරගෙන හිටපු LTT ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කරලා තමයි යුද්ධය පටන් ගන්නේ. ඒ ආරම්භ කරපු යුද්ධය තමයි මේ නන්දි කඩාල් වලින් මේ ඉවර වෙන්නේ. එතකොට මේ දැන් සම්පූර් කියන්නේ මේ LTT සංවිධානයේ තිබුණු බේස් කැම්ප් එකක්. එතකොට සම්පූර් මහ දැවැන්ත කඳවුරක් තිබුණා මේ LTT සංවිධානයට අයත්. ඒත් එක්කම මේ තිරිකුණාමලේ මේ කැලෑව ඇතුළේ තිබුණ ලොකු බේස් කැම්ප් එකක්. මේ LTT සංවිධානය මේ අත්පත් කරගත්තේ නැතත් දිස්ත්‍රික්කයක් විදිහට හැබැයි මේ මහ දැවැන්ත බලපෑමක් කරපු තැනක්. එතකොට මේ සම්පූර්වල මේ සමහරක් විට ප්‍රසන්න මම ගිහිල්ලා මම දැන් මෙතන මේ මං කිව්වේ මේ තුන් වේලෙන් එක වේලක් කාලා ජීවත් වෙන මිනිස්සු ටිකක් ඉන්නවා කියලා. එතකොට මේ දැන් මගේ තාත්තා නැති වෙන්නේ LTT ප්‍රහාරයකින්. තාත්තා හිටපු ඉඩම් නිලධාරිවරයෙක්. මේ ඒත් අද මට දැනෙනවා මේ දමිළ මිනිස්සු බොහොමයකට තියෙන ප්‍රශ්නත් එක්ක ආපහු මේ ජාතිවාදී වගේ ප්‍රශ්නක් ඇති වෙන්න දෙන්න හොඳ නැහැ කියලා. මම මේකයි නිතරම කතා කරන්නේ. දැන් සම්පූර්ණ මිනිස්සුන්ට කණ්ඩ බොන්න නැති වුණාම මේ ඇත්තට මම ගිහිල්ලා දැක්කා මේ ඒ මිනිස්සු නිකන් මේ හුලඟට අහුනොත් හුලඟට ගහගෙන යන තත්ත්වයකට මිනිස්සු එකක්. මේ මිනිස්සුන්ට කණ්ඩ බොන්න නැති වෙනකොට ආර්ථික ප්‍රශ්න බොහොමයක් මේ ඒ මැද්දට එනකොට තමන්ගේ දරුවන්ට මේ උගන්න ගන්න බැරි වෙනකොට මේ ආපහු මේ මිනිස්සුන්ට ජීවත් වෙන එක එපා වුණාට පස්සේ මේ ආපහු වර්ගවාදී දැන් මේ 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 තියෙන තත්ත්වයන් වලින් සමහර මිනිස්සු ප්‍රයෝජන ගන්න ඕනේ. මේ එතකොට සමහරක් විට මේ යුද්ධයට ඇත්තටම මේ යුද්ධයේ ඉස්සරහට මිනිස්සු ටිකේ අවශ්‍යතාවයක් නෙමෙයි ඒ මිනිස්සු ඉෂ්ට කරන්නේ නැත්තේ මේ මම දැක්කේ LTT ව්‍යාපාරයේ මේ LTT කියන්නේ මේ ජාතිවාදී සංවිධානයක් නෙමෙයි ව්‍යාපාරයක්. ව්‍යාපාරික කටයුත්තක් තමයි ඒ අස්සේ සිද්ධ වුණේ. එතකොට මේ මම සම්පූර් ගැන ඇත්තට මේ වෙලාවේ කතා කරේ සම්පූර් මේ දමිළ ජනතාවක් වුණත් දැන් අපි ඒ මිනිස්සුන්ගේ ආර්ථිකය නගා සිටවල ඒ මිනිස්සුන්ට මේ රටේ පුරවැසි විදිහට සලකන්න අපි පටන් ගන්න ඕනේ. හොඳයි. අපි අද මේ කතා බහ කරේ 225න් අපි බොහෝ දේවල් කතා කරන්න තිබුණත් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා අපේ මේ සුලිය වැනි දේශපාලන කතිකාවක් එක්ක ඔබතුමන්ගෙන් කතා බහ කරන්නට. පොද අපිට මේ විනාඩි 15 තුරදී ඔබගෙන් දැනගන්නට අවශ්‍ය වුණේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ත්‍රිකුණාමලයේ වැනි දිස්ත්‍රික්කයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණියාට පසු එවන් වූ ජනතාවකට රටේ බොහෝ දුක් කරදර විඳමින් සිටි එවැගේම දැන් නැවුම් බලාපොරොත්තුවක් දල්වාගෙන සිටින ජනතාවකට මේ අලුත් මහජන නියෝජිතයා කුමක් කරාවිද කියන කාරණය තමයි අද අපි කතා බහ කරේ. එය කතා බහ කරන්නට තමයි ඔබට අද අපේ ආරාධනය කරේ. බොහොම ස්තුතියි අපේ ආරාධනය පිළිගෙන පැමිණියාට. යළිත් දවසක අපි මෙතනදීම හමු වෙලා කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ කිව්ව දේවල්
කොච්චර කරලා තියෙනවද කියලා. හොඳයි අපි සූදානම් වෙන්නේ අදට 225 සමගින් යන්නට. අද අපි කතා කරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වගේම ඉතාමත් වටිනා වගකීමක් කරපිට හොවාගත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ නැත්නම් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන කපිල නුවන් අතුකොරළ මන්ත්‍රීතුමත් සමග. අයිබෝයි බොයිසුති. අපි යළිත් හම්බෙමු 225 න් තවත් මහජන නියෝජිතයෙකු සමගින්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.